රුසියානු හමුදා විසින් ඩොනෙට්ස් කලාපයේ කුරකියුකා සහ කේතාස්ගේ ගම්මාන අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඩීප් ස්ටේට් නවතම වාර්තාවකින් කියා සිටියේ දෙවැන්ත මට්ටමේ අඛණ්ඩ ප්‍රහාර මාලාවක් සමග පොක්රෝස් ප්‍රධාන නගරයේ දෙසට රුසියානු හමුදා සමීප වෙනවා. මේ සමග දින කිහිපයක කාල සීමාවක් තුළ නගර වෙත ඇතුළු වීමට රුසියානු හමුදාවට අවස්ථාව පවතින බව පවසා තිබුණා. මෙහිදී මැක්සිම් අයුකා සහ වර්බෝ ඇතුළු ගම්මාන පහකට දින තුළදී රුසියානු හමුදා ඇතුළු වී පැවති බවයි වාර්තා කළේ. මෙම ජනවාස තුළ යුක්‍රේන හමුදා ඉලක්ක මුල් කර ගනිමින් නොනවතින ප්‍රහාර සිදුවෙමින් පවතින බව පවසා තිබුණා. ඩොනෙට්ස් කලාපයේ වොල්නෝකා සහ යස්නෝ පොලියානා ගම්මාන දෙකද රුසියානු හමුදා සම්පූර්ණයෙන් පාලනය කරනු ලබන බව පවසා තිබෙනවා. මේ සමග ඩොනෙට්ස් කලාපයේ සටන් තුළ රුසියානු හමුදා පැහැදිලි ප්‍රගතියක් අත්කරගෙන පැවති බවයි වාර්තා කළේ. මේ අතර කර්ස් කලාපයේ ෂෙප්තෝකා ජනවාසයේද රුසියානු හමුදා විසින් මාස 3කට පසු මුදා ගැනීමට සමත් වේ තිබෙනවා. අගෝස්තු මාසයේ සිට ජනවාසය යුක්‍රේන හමුදා විසින් පාලනය කළ අතර මේ වන විට කලාපයේ දරුණු සටන් පවතින බවයි ප්‍රකාශ කළේ. යුක්‍රේන හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩල වාර්තාවෙන් කියා සිටියේ ඩොනෙට්ස් කලාපය තුළ එල්ල කරන රුසියානු ප්‍රහාරය සඳහා යුක්‍රේන හමුදා සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි. දිනය තුළ සටන් පෙරමුණේ ස්ථාන කිහිපයක් තුළ රුසියානු හමුදා වෙත දැඩි හානි සිදු කර පැවති බව පවසා තිබුණා. මෙහිදී රුසියානු යුද ටැංකිය ගණනාවක් වනසා දමමින් රුසියානු හමුදා වෙත ජීවිත හානි සිදු කර පැවති බවයි ප්‍රකාශ කළේ. සටන් පෙරමුණේ ස්ථාන කිහිපයක් තුළ දැඩි මට්ටමේ දුෂ්කර තත්ත්වයන්ද පවතින බව පිළිගෙන තිබුණා. මේ අතර යුක්‍රේනයේ පුරා නගර ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී යුක්‍රේන ජනමාධ්‍ය සරසවියේ ගොඩනැගිල්ල වෙතද ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර පැවති බවයි ප්‍රකාශ කළේ. මේ අතරින් ප්‍රහාර 66ක් ව්‍යර්ථ කරන ලද බව යුක්‍රේන ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයක් මගින් පවසා තිබුණා. මෙහිදී කියව නගරයේ දිස්ත්‍රික්ක කිහිපයක් ඉලක්ක කර ගනිමින් පැය 11ක් පුරා ඩ්‍රෝන ප්‍රහාර සිදුව පැවති බවයි නිවේදනය කළේ. කෙර්සන් නගරයේ වෙත සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර මගින් පොත්ගලයක මිය ගොස් දස දෙනෙකු තුවාල ලැබූ බව දැනුම් දී තිබෙනවා. ඩෙනිප්‍රෝ නගරයේ වෙත එල්ල කළ රුසියානු ප්‍රහාර මගින් සැලකිය යුතු මට්ටමක දේපළ හානි සිදුව පැවති බවයි අනාවරණ කළේ. රුසියානු හමුදා නිකුත් කළ දිනේ වාර්තාවෙන් කියා සිටියේ යුක්‍රේන සටන් පෙරමුණේ සියලුම ස්ථාන තුළ සිය හමුදා ඉදිරියට ගමන් කරමින් සිටින බවයි. මෙහිදී පොක්රෝස් චසියු යාර් සහ කාර්කේව් පෙරමුණු තුළ රුසියානු හමුදා පැහැදිලි ප්‍රගතියක් ලබා පැවති බවයි සඳහන් කළේ. මෙහිදී යුක්‍රේන හමුදා වෙත සිදුව පවතින ජීවිත හානි වඩා බරපතල මට්ටමක පවතින බවද පවසා තිබෙනවා. රුසියාවේ කර්ස් කලාපයේ සටන් පෙරමුණු තුළින්ද පැහැදිලි ප්‍රගතියක් ලබා පවතින බවයි නිවේදනය කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.